නෑ දැන් අපි එකාබද්ධ වැඩපිල්ලකට අපි සූදානම් එක සන්ධානයක තරං කිරීම සඳහා අපේ ඌමනාව සහ උද්‍යෝගය තිබෙනවා. ඒ වගේම අපි අත්සන් කරපු ගිවිසුම තුළ අපි එක සන්ධානයක කටයුතු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එය ශ්‍රී ලංකා නිදහස් ප්‍රයෝජන සන්ධානය කියලා අපි නම් කරලා තිබෙනවා. ඉතින් අපි ප්‍රයෝජන එක්සත් පෙරමුණේ විධායක සභාව අපි රැස් වුණා. එහි අලුත් ඔබ දන්නවා මං හිතන්නේ එහි අපි අලුත් විධායක සභාව අපි ස්ථාපිත කරා. දැන් තිබෙන්නේ ඊළඟට එය වෙනුවට ශ්‍රී ලංකා නිදහස් ප්‍රයෝජන සන්ධානය කියන නම අන්තර්ගත කරලා ඒකේ ලාංඡනය වෙනස් කර ගැනීම සඳහා වන ක්‍රියාදාම. ඉතින් මේක ගැන විවිධ ප්‍රශ්න ගණනාවක් මතුවලා තිබෙනවා. නමුත් අපි ලාංඡනයක් බදාගෙන දඟලන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇතිලා තියෙන තත්ත්වය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි එක සන්ධානයක් තුළට ගොනු කරන්න කටයුතු කරනවා. දැන් මතයක් තිබුණා ප්‍රයෝජන පෙරමුණේ ලාංඡනය වන පොහොට්ටුව ලකුණ අපේ සන්ධානයට ඇතුළත් කරගත යුතුයි කියලා. ඉතින් එහෙම වුණොත් ප්‍රයෝජන සන්ධානයට ලාංඡනයක් නැතුව යනවා. දැන් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වෙනකොට හැමදාම අපි වෙන ලාංඡනයක් ගත්තේ, පුටුව ලකුණ ගත්තේ, බුලත් කොලේ ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලාංඡනය සුරැකෙන්න ඕන නිසා. ඉතින් බැරි වෙලාවත් ශ්‍රී ලංකා නිදහස් ප්‍රයෝජන සන්ධානයේ ලාංඡනය පොහොට්ටුව බවට පත් වෙනවා නම් ප්‍රයෝජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ ඔවුන්ගෙන් ඉවත් වෙනවා. ඉවත් වෙලා ඔවුන්ට එක්ක පුටුව හරි නැත්තම් වෙන මොකක් හරි එකක් යොදා ගන්න සිද්ධ වෙනවා. ඉතින් මම හිතන්නේ ඒ ගැන අපි අවබෝධයක් ඇතුව අපි වැඩ කරනවා. විශේෂයෙන්ම අධිකව ජනාධිපතිතුමාත් ගරු අග්‍රාමාත්‍යතුමාත් ඒ වගේ අපේ පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන අධිකව ජනාධිපතිතුමා එකතු වෙලා අපි සාකච්ඡා කළා. ඒ වගේම අනිකුත් පක්ෂ නායකනුත් එක්කත් සාකච්ඡා කළා. මේ ලකුණු පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කරගන්න බලාපොරොත්තු වෙනවා. අපිට කිසි ගැටලුවක් නැහැ. සන්ධානයක් තුළ අපිට එකට එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. ඒ ගැන කිසි ගැටලුවක් නැහැ. ලාංඡනය පිළිබඳවත් අපිට සාකච්ඡා කරගන්න පුළුවන්. ලාංඡනය අහිමි වෙන්නේ අපේ ලාංඡනය නෙවෙයි, ප්‍රයෝජන පෙරමුණේ ලාංඡනය තමයි ඔවුන්ට අහිමි වෙන්නේ. එහෙම වුණොත් ඉතින් ඒක ඔවුන් තීරණය කරගත යුතු කාරණයක්. නෑ, පොදුජන එක්සත් පෙරමුණ 1994 අපි හදපු පොදුජන එක්සත් පෙරමුණ එය තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය කියලා නමින් නම් කරලා ඉදිරියට ගෙන යන්න. ඉතින් එතකොට එහි ලාංඡනය වෙන්නේ පුටුව. ඒ නිසා තමයි අපි සන්ධානය අර ක්‍රියාවලියද අපි කිව්වේ පුටුව තමයි ලකුණ වෙන්නේ කියලා. ඉතින් පොදුජන පෙරමුණේ ඉල්ලීමක් තිබෙනවා නම් පුටුව ලකුණ වෙනකොට පොහොට්ටුව ගේන්න කියලා. ඉතින් පොහොට්ටුව ගෙනාපුවාම පොදුජන පෙරමුණට පොහොට්ටුවක් නැතුව යනවා. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි, ඒක එතුමන්ලා තීරණය කරන්න ඕනේ කාරණයක්. අපිට ඒක ගැන ගැටලුවක් නැහැ.